ඇත්තම කියනවා නම් අපි අපේ සීයලාගේ කාලේ ඉඳලම අපි මේ ජීව රැකියාව කරගෙන ආවේ. දැන් මේ ජීව රැකියාව කරන කාලේ මේ හෝටල් සංචාරක ව්‍යාපාරය තිබුණේ 1977 තමයි ඔය හෝටල් දෙකක් හැදුනේ සංගන් වන් ඉම්පීරියල් කියලා. ඒ කාලේ අපි ඔය මුදු තීරේ තමයි ආරක්ෂා කරේ. ඒ දවස්වල ඔය ෆයිබර් ග්ලාස් පොර්ට් තිබුණේ ලී වන්න එන්ජින් සීගල් පැන්ටා කියලා එන්ජින් තිබුණේ නූල් ඔක්කොල අදින එන්ජින්. ඒ කාලේ එහෙමයි ආරක්ෂා කරේ. දැන් මේ හෝටල් ව්‍යාපාරය ආවට පස්සේ අපි දැන් තුම්පලකට එළවලා තියෙන අන්තිම කෙරෝලටම එළවලා තියෙනවා. දැන් මේ ඊයේ පෙරේද අගමැතිතුමා ආපු වෙලාව කියනවා එපාරක් ආ එපාරම කියන ඕගොල්ලෝ මෙතනින් යන්න ඕනේ. ඕගොල්ලන්ට වෙන තැනක් දෙනවා නැත්නම් ඔගොල්ලෝ වාලෙකෙන්ද වාලෙකෙන්ද කියලා අපිට ඒ රස්සාව කරන්න බෑ. එතන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් කට්ටිය දෙමළ කට්ටිය එකට එකතු වෙලා ඔතන රස්සාව කරන්න බෑ. ඒගොල්ලන්ගේ මහා බෝට්ටු මේ අපේ තියෙන පොඩි බෝට්ටු මාළු බැඳිලා ඇවිල්ලා වතුර තියාගෙන බේරන්න බෑ. මිනිස්සු වතුර බෑලා මාළු බේරන්න එන්නේ නැහැ. ඉතින් ඒ බෝට්ටු ගොඩට අදින්න තියෙන ඕන තොටුපළ. ඒ දැන් අපි ඉන්න තොටුපළ තමයි අපිට හොඳම තැන. ඒගොල්ලෝ සංචාරක මණ්ඩලයෙන්ම අපට වෙන් කරලා දුන්න කැලේ තමයි ඔය. දැන් අපි දැනට දිනු රැකියාව කරගෙන යන. දැන් ඒකත් දැන් අපව උදුර ගන්න යන. එතනින් නැගිටින්නේ කියන්නේ. ඒ වගේ දැන් හොටල් ව්‍යාපාරය නිසා දැන් ගමේ මිනිස්සුන්ට රස්සාව නැහැ. මේ ඊයේ පෙරේද දැන් මෙච්ච සීන් එකක් තියෙනවා. අර දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර බෝධියක් ඇති වෙනවා වගේ. සිංහල කට්ටිය ගහලා අර දෙමළ කෙනෙක්ව මැරුවා. දැන් දවස් 3-4ක් දෙන්නේ. දැන් ඔයගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගේ අපි දැන් මාලෙච්චෙන්ට ගියාට පස්සේ ඔයගේ පොඩි පොඩි මේ වලින් ප්‍රශ්නයක් තියෙන්න තියෙනවා. අපි කියන්නේ අපේ තැන අපිට දෙන්න කියලා. අපේ දියුරන්ඩ උරුමේ අපේ උරුමේ අපිට ලියකියවිල්ලක් පිට දෙන්න. දැන් අපේ සංචාරක මණ්ඩලයෙන් කිව්වා දැන් ඕගොල්ලන්ට යන්න වෙන්නේ. ඕගොල්ලෝ හැමදාම මෙතන ඉන්න. ඊට පස්සේ අපි කිව්වා අපිට ලියකියවිල්ලක් පිට මේක දෙන්න මේක දීවරයන්ට කියලා. ඊවිල්ලක් නැතුව ඕගොල්ලෝ දැන් නැගිට ඕන නැහැ හදන්නේ. ඒ වගේ ඉතින් අපිට බෑ. අපි අර මොකද්ද බාරේ බුදිය ගත්ත බල්ලවක්. නැගිට බල්ල කියනකොට යන්න ඕනේ. ඉතින් වාහනයක් යනකොට බල්ල නැගිටිනවනේ. ආය වාහනේ ගිය වාහනේ ගියාට පස්සේ ඇවිල්ලා බාරේ බුදිය ගන්න. ඒ වගේ අහිංසක වෙලා තියෙන්නේ අපි දැන්. දැන් අපේ දුක බලන්න කිසිම කෙනෙක් නොකුණුක් කරලා ආන්නේ නැහැ. ඕගොල්ලන්ගේ දීවර රස්සාව කොහොමද? අගමැති තුමා ඇවිල්ලා ඇහුවේ නැහැ. අපේ මේ දුක් ගැනවිල්ලා කියවෙන්නේ නැහැ. ඇහුවේ මේ ඕගොල්ලන්ට මෙතන මේ රස්සාව කරන්න බෑ. ඕගොල්ලෝ යන්න ඕනේ පිට දැන්. නැත්තම් අර ගැටිය පැත්තෙන් ඕගොල්ලන්ට අතලා දෙන්න. නැත්තම් මේ වාලේ තියෙන ආවරණකට යන්න. නැත්තම් අගමැති තුමා කියන්නේ රටේ නායකයෙක්. ඇවිල්ලා මිනිස්සුන්ගේ දුක දබහන්න බෑ මුලින්ම. එහෙම ඇහිල්ලක් නැහැ. ඕගොල්ලන්ට කොහොමද රස්සාව කොහොමද ගෙලෙන්නේ කියලාවත් ඇහුවේ නැහැ. කෙලින්ම ඔයගොල්ලෝ මෙලවන්න ඕන. දැන් දෙපාරක් ආව දෙපාරම එහෙම තමයි කිව්වේ. ඉතින් කියන්නේ මේ මාධ්‍යයට කියන්නේ මොන හරි මාර්ගකින් අපේ තැන අපිට ලබා දෙන්න කියලා. ස්ථිරව. ඉතින්